चित्र तिर्न अरे कति यति पो तिर्ने त चित्र शिल्पी एक के पुहाम अमुतु वडकारेक එතනින් එහා පැත්තට මේ වෙනස් වෙන ලෝකෙට තාක්ෂණයේ මුහු වෙන ලෝකෙට විවිධ විවිධ නව නිර්මාණ බිහි වෙන ලෝකෙක චිත්‍රවලට අලුත් මුහුණුවරවල් දැන් එකතු වෙලා තියෙනවා. අපි අද යූත් ආර්ට් බීට් එකෙන් හඳුනගන්න යන්නේ ඒ වගේ අලුත් මුහුණුවරක චිත්‍ර. නේද සන්ටි? සාදර චිත්‍ර කියලා කියන්නේ අතින් නඳුනන විතරක් නෙමෙයි. අබන්න පුළුවන් එහෙමත් නැත්නම් තව නිර්මාණයක් කරන්න පුළුවන්. හැබැයි කලාව වෙනස්, යූත් එක වෙනස්, ජෙනරේෂන් එක වෙනස්. මේ චිත්‍ර වෙනස් වෙලා පරිගණකයේ සිත්අප් කරන්න පටන් ගන්නවා. අතෙන් ඇඳ චිත්‍රෙ අපි පටන් ගන්නවා කම්පියුටර් එකෙන් අඳින්න. ඒ ගැන කතා කරනකොට මතක ඇති අපි දවසක අමුත් එක්ක එක්කගෙන ආවා. වැඩ් එක එක්කගෙන. වැඩ් එක එක්කගෙන. හොඳම නම ඒක තමයි වැඩ් එක එක්කගෙන ආවා. ඒ තමයි හර්ෂක අයිවර් අදත් මේ වැඩ ඒ විදිහටම අපි අපේ යූත් ආර්ට් බීට් එකට එකගෙන ආවා. අපි වැඩකින් ප්‍රශ්න කරන්න පටන් ගමු වෙන. අනිවාර්යෙන්ම. මේ අද අපි කතා කරන්නේ මේ කැරිකචර් ආර්ට්ස් ගැන. ඔව්. හරිම වෙනස් මාතෘකාවක්. හැබැයි මේ හර්ෂකට වෙනස් නෑ. අපිට වෙනස්, යූත් එකට වෙනස්. අපි කතා කරමු හර්ෂක මොකක්ද මේ කැරිකචර් ආර්ට් කියලා කියන්නේ? ඔව් මෙහෙම කැරිකේචර් වල තියෙන ටිකක් පෝට්‍රේට් අපි හාව තියෙනනේ අපි ආලේඛ චිත්‍රවල මුහුණු වල තමයි පොඩ්ඩක් තියෙන්නේ. හැබැයි ඒක එතනින් අතර වෙන්නේ ෆුල් ෆිගර් අඳිනවා ගොඩක් තියෙනවා. හැබැයි මේක අපි ගත්තොත් නිකන් කොහොමද බිහි වෙන්නේ කියලා ගත්තොත් ඉතාලි පදනම් කරන් තමයි හැදෙන්නේ මුලින්ම කැරිකේචර්. ඒක ටාගට් කරන්නේ අතර ඒ කාලේ ඉන්න පොලිටිෂියන්ස්ලා නැත්නම් මේ වගේ ඒ කාන්ට්‍රිය අදාළ කට්ටියව තමයි මේ හාත් උත්සාහය කරන් තමයි මේ චිත්‍ර නිර්මාණය ලෝකේ. හැබැයි ඒක අර බ්ලැක් පෙන් එකේ නිර්මාණය වුණේ පත්තර හරි එහෙම නැත්නම් ඒ කාලෙ වෙච්ච පබ්ලිෂ් වෙන දේවල් වලට තමයි පාවිච්චි වුනේ. හැබැයි ඕක කාලයක් ඇද්දින් අපි කියනවානේ අර පරිගණකයේ දැන් ආර්ටිස්ට් කෙනෙක් කරනෝනේ මැටි ටිකක් දුන්නාම කට්ටි ගඩොල් හදනවා සාමාන්‍ය කෙනෙක්. අපි කරන්නේ ස්කල්ප්ට් කරනවා ආර්ටිස්ට්ලා. ඒ වගේ මේ පරිගණකයේ සහ නිර්මාණය වෙච්ච ෆොටෝෂොප් වගේ මෘදුකාංග පාවිච්චි කරලා ආර්ටිස්ට්ලා කරන්න පටන් ගන්න පෝට්‍රේට් කරන්න ගන්නවා ලෝකේ. ඒ කියන්නේ හර්ෂක මේ කලාව නිර්මාණය වෙන්න පටන් ගන්න මේ රටේ දේශපාලන කරපු කට්ටිය ඒ කට්ටිය වෙනුවෙන් මේ එයාලා පොඩ හාස්‍යයට ලක් කරන්න ඒ වගේ දෙයක් කරන මේක විරෝධාකල්ප මාත්‍යයද නැත්නම් ප්‍රසිද්ධියම කරපු දෙයක්ද? ඔව් ප්‍රසිද්ධ වෙච්ච එකක්. සාමාන්‍ය පබ්ලිෂ් කරන සාමාන්‍ය වලට වෙන එකක්. දැන් ලංකාවේ අපි කාටුන් ලංකාවේ කරන්නේ කාටුන්ස් වලට අඳින්නන්නේ ඒ වගේ දෙයක්. ඒ වගේ ඔව්. හැබැයි මොන හරි ඒ වෙලාවේ තියෙන ට්‍රෙන්ඩ් එක හරි මිනිස්සු කරපු දෙයක් හරි විවේචනය කරන්න හරි එහෙම නැත්නම් එක හාස්‍යයක් උත්පාදනය කරන තමයි මේ නිර්මාණය වෙන්නේ. හැබැයි 1900 ගණන් වගේ. හැබැයි ඒක ලෝකෙ එතන නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක නිර්මාණය දිගින් දිගට පවතිනවානේ. අපේ ලංකාවේ දැන් පත්‍ර ගත්තොත් එහෙම කාටුන්ස් අපි දකිනවා. හැබැයි ඒ කාටුන් ඒ මොහොතේ තිබිච්ච දේවල් තමයි තියෙන්නේ. හැබැයි කැරිකේචර් කියලා කියන්නේ එතන නෙමෙයි. කැරිකේචර් කියන්නේ සාමාන්‍ය අපි ගත්තොත් කැන්වස් හඳින පෝට්‍රේට් ගත්තොත් ඔයිල් වල හරි කරන එකක් වගේ සහ කාටුන් වල අතරමැදි වගේ තමයි අඳුර ගන්න පුළුවන්. හැබැයි කැරිකේචර් වෙනම තැනකින් දැන් ඒක දිගටම කන්ටිනියු වෙගෙන යනවා. ඒක වෙනසක් නැහැ. නැතු අපි ගත්තොත් අර තව කෙනෙක් කොටසක් කරාම එහෙම කොටසක් කරා හැදිච්ච ගන්නේ අඳුර ගන්න පුළුවන් අපිට සාමාන්‍ය දල අදහසක් ගත්තොත් අඳුර ගන්න පුළුවන් අර පෝට්‍රේට් වල සහ කාටුන් වල මේ අතරමැදි එකක් වගේ තමයි පේන්නේ. කෙනෙක් අහොත් මේකේ හරි නිර්වචනය මොකක්ද කියලා එහෙම හරියටම කියන්න බෑ. හැබැයි ඒක හොඳ පවතින හොඳ කලා මාධ්‍යයක්. අපි සාමාන්‍ය කෙනෙක් දිහා බලාගෙන චිත්‍රයක් අඳින විදිහටම අපි කම්පියුටර් එකෙන් මවුස් එක යොදාගෙන චිත්‍රයක් හදනවා අඳිනවා. අඳිනවා. ඔව්. හැබැයි දැන් මම ගොඩක් වෙලේ කට්ටිය අහන එකක් තමයි ආර්ට් එක හදන එකක්ද කියලා. ඒ කියන්නේ කෙනෙක්ට ඇහුවොත් තේරෙන්නේ මේක ෆොටෝ එකක් එඩිට් කරනවා කියන්නේ. අපි හල් දෙනවා සමහර මේ කියන්නේ මොබයිල් ෆෝන් ලක් තියෙන මෘදුකාංග සමහර ඒවා ඇප්ස් තියෙනවා. අපි කියන එක කියන ලික්විෆයි කරනවා කියලා. ඒ කියන්නේ අර තිබිච්ච මූණ පොඩ්ඩක් විකෘති කරලා වගේ වෙන කෙනෙක්ට අපහු රීපෝස්ට් කරන පොඩ්ඩක් අට හිනා යන්න. ඒක තමයි වෙන්නේ. ඒක ෆොටෝෂොප් එකත් තියෙන මෘදුකාංග කොටසක් මේ ලික්විෆයි කරනවා කියලා. ඕකෙන් කරන්න පුළුවන්. සාමාන්‍ය අපි කියන ආධුනිකයෙක් වුණා ෆොටෝ එක පොඩ්ඩක් එඩිට් කරලා එහාට මෙහාට කරලා හදා ගන්න පුළුවන්. ඉෆෙක්ට් එකක් දාලා හදන්න පුළුවන්. හැබැයි මේ පේන්ටින්ග් කින්තෙන්ට ආවන් පස්සේ තියෙන ප්‍රොසෙස් එක තමයි පටන් ගන්න තැන ඉඳන් අවසාන වෙනකන් අඳිනවා කියන තැනට ඉඳන් අපි කියන්නේ ප්‍රොසෙස් එකක් තියෙනවා. මුලින් ඉඳන් ගත්තොත් අග වෙනකන් නෝමලි පේන්ට් එකක් අඳිනවා වගේ ලයින් ඩ්‍රෝයින් එකකින් ඉඳන් කලර් ඇප්ලයිල ෆයිනලයිස් වෙනකන් මේක යන ලස්සනට. හැබැයි එඩිට් එකක් කියලා කියන්නේ එහෙම නෙමෙයි. ඉමේජ් එකක් අරන් ඒක පොඩි තියෙන ෆෝමැට් එක වෙනස් කිරීම විතරයි. අපි කැරිකේචර් කියලා කියන්නේ හොඳ පේන්ටින් මෙතඩ් එකක්. දැන් හර්ෂක අපි මේ සාදර මෙහෙම වුණත් දැන් අපි කාටුන්ස් දැකලා තියෙන සාමාන්‍ය කාටුන් උයි මේ කැරිකචර් එක ටිකක් එක වගේ කියලා මට හිතෙනවා. ඔව්.
මේක වෙන කෙනෙක් කොහොම දකින්නවද දන්නේ නැහැ. පොඩ්ඩක් මේ කාටුන් එක මොකක් හරි සම්බන්ධතාවයක් තියෙනවා. ඔව් ඒක තමයි මම කියන්නේ. මේක පොඩි මේ අපි කියන කලා මාධ්‍යන් එකට එක සම්බන්ධයිනේ. අපි ගත්තොත් එහෙම කාටුන් පත්‍රය අඳින කාටුන් වෙන්න පුළුවන්, මැගසින් එක අඳින ඉලස්ට්‍රේෂන් එකක් වෙන්න පුළුවන්. මේ හැම එකේම එකිනෙක සම්බන්ධ වෙච්ච කොටස් තියෙනවා. දැන් අපි ගත්තොත් සාමාන්‍ය දැන් වැඩ කරන ප්‍රවීණෙක් හරි වෙනත් පුද්ගලෙක් දකින්න කෝණෙ නෙමෙයි සාමාන්‍ය කෙනෙක් දකින්න. ඒක වෙනස් වෙන්න පුළුවන්. දැන් තමයි අර මේ අපි කිව්වා වගේ කාටුන් වගේද කියලා. දැන් කෙනෙක් අහන්න පුළුවන් මේක කාටුන් වල තියෙන සම්පූර්ණ මොහොතක් තියෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙක් කියන මේක කාටුන් එහා ගියපු මේ රියලිස්ටික් පෝට්‍රේට් එකක තියෙන අපි ගත්තොත් එහෙම ඔයිල් පේන්ටින් එකක තියෙන ලුක් එකට ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් ඒක බලපානවා අපි මෘදුකාංගයක් පාවිච්චි කරලා ගන්න බ්‍රෂ් එකේ විදිහ ගොඩක් දේ බලපානවා. සහ ආඩිස්ක ස්ටයිල් එක ඒවා. ඉතින් ඒ ගොඩාක් දේවල් එකමුතුවකින් තමයි මේ කැරිකේච් පේන්නේ. ඒ නිසා තමයි අර කිව්වා වගේ කාටුන් වගේ සම්පූර්ණ ප්‍රමාණයක් පේන්නේ. ඔව් මේක මේ ලේසි පහසු කාර්යයක් නෙමෙයි, පින්සලින් කරන සිත්තමක් නෙමෙයි. අනිවාර්යෙන් සාදර තාක්ෂණික දැනුම ඕනමයි. තාක්ෂණික දැනුම නැතුව මේ දේ කරන්න බෑ. සොෆ්ට්වෙයාර් ගැන දන්නේ නැතුව, එමත් නැත්තම් කම්පියුටර් යූස් කරන්න දන්නේ නැතුව මේ දැනුම නැතුව කරන්න බෑ. දැන් හර්ෂක කියලා කියන්නේ ආර්ට් එකක් නැගේ තියෙනවා, ක්‍රියේටිව් එකක් නැගේ තියෙනවා, එතකොට තාක්ෂණික දැනුමක් නැගේ තියෙනවා. මේ ඔක්කොම එකතු කරගෙන තමයි මේ ආර්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. සාදර මේ අද අලුත් නිර්මාණ ටිකක් පෙන්වන්නත් තියෙනවලු. ඒ වගේම තමයි මේ කවහරි සිතුවම් කරන්නත් බලාපොරොත්තු වෙන ඉන්නවා. අපි චුට්ටක් මේ හර්ෂකෙන් අහම මොන වගේ නිර්මාණද කරලා තියෙන්නේ මේ අපි චුට්ටක් බලන්න කැමති. දැන් උදාහරණ ගත්තොත් මේ මම මේ චිත්‍ර අඳින්න පටන් ගන්න කොහෙන්ද කියලා චුට්ටක් මම කියලා ඉන්නම්. අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඩිජිටල් පේන්ටින් කරා. අත්තර එකල මවුස් එකෙන් තමයි ඇන්දේ. මම සාමාන්‍ය 2011 වෙනකන් වගේ ඇන්දේ මවුස් එකෙන්. 11 12 වෙනකන් ඇන්දේ මවුස් එකෙන් තමයි චිත්‍රය. මට ඒකල මවුස් හොඳට ප්‍රැක්ටිස් අඳින්න පුළුවන්. හැබැයි ඊට පස්සේ මම ඔය පෞද්ගල ආයතන වැඩ කරන කාලේ ගන්න ටැබ්ලට් එකක් කියලා. ඒකෙන් සාමාන්‍ය ඩිවයිස් එකක් උඩ අඳින්න ස්ක්‍රීන් එක ඇඳින එක පේනවා. ඒක ටැබ්ලට් එකක් කියලා. හැබැයි ඊට පස්සේ අපි පස්සේ කාලෙක අපි වෘත්තිය බෙහෙවෙද්දි මේ ස්ක්‍රීන් එකක් උඩ ඩිරෙක්ට් අඳින්න පුළුවන්. එහෙම එක ටිකක් මිලා දීක නිසා අපි ඒක පස්සේ කාලේ තමයි යොමු වුනේ. ඉතින් ඒක කරන්න පුළුවන්. ඉතින් අපි සාම්පල් ටික බලමු කොහොමද ඇඳ කියලා. ඉතින් දැන් මේක අර එන වැඩ අනුව තමයි මේක චුට්ට බලන්න පුළුවන් නම් එනේවි. අපි හදන්නේ මේ හර්ෂකගේ වැඩ බලන්න නේද? මේ ඊයේ පෙරේද අපිට හොට් නිව්ස් එකක් ඉදිරියට ආපේවා. හර්ෂක මේක ඇඳි. මං ඇඳි මිසිස් සාදර ලොකු දෙයක් තියෙනවා කියන්නේ. මම මේ ඔය ෆොටෝ එක මට මතකයි රවිත් කතා වුණා. අපි දෙන්නම කතා වුණා. ඔය ෆොටෝ එක දිහා බලලා මේක මරුනේ. views ගොඩක් තිබ්බා, sharing ගොඩක් තිබ්බා. ඊට පස්සේ තමා දැනගත්තේ මේ FB එකේ මේ ෂෙයා වෙලා තිබ්බ ෆොටෝ එක ඇඳලා තියෙන හර්ෂක කියලා. අපි ඇත්තටම දන්නේ නැහැ කවුද ඇඳලා තියෙන්නේ කියලා. ඒ තරම් මේ ෆොටෝ එක ගොඩාක් වෝල් වල ෂෙයා වුණා. ඔය විවාහක ලෝගෝ රජිනගේ ෆොටෝ එක ඇඳලා තියෙන හර්ෂක. ඉතින් අපිට ගොඩක් සතුටුයි මේ ආර්ට් එකෙන් කරන්න පුළුවන් දේවල් බලන්නකො. දක්ෂයෙක්ම වෙන්න ඕනේ, වැඩකාරයෙක්ම වෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ වගේ චරිත අපේ යූත් ආර්ට් බීට් එකට අරගෙන එන්නේ. ඒ වගේ මට ලෙන්ස් එළියේ තියෙනවා නම් අපිට කතා කරන්න මේ ප්ලැට්ෆෝම් එක, මේ වේදිකාව ඒ හැමෝටම විවෘතයි. අපි ඒකත් මතක් කරගන්න නේද? හරි. හර්ෂක අපි බලමු බලටියක්. හරි, තවත් බලමු. මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රෙසිඩන්ට් කලින් හිටපු මේක US ප්‍රෙසිඩන්ට්. මෙයාගේ මං හැබැයි දවස් 5ක් විතර වැය කරා මේ විඩේ දවසට පැය 6ක් විතර වැඩ කළා. මොකද මම ටිකක් ටයිම් එකක් අරන් වැඩ කරේ, ටිකක් ඩීටේල් වැඩි පේන්ටින් එකක් මේක. හර්ෂක ඔය කලාවේ බොහෝ විට උපහාසයද එළියට ගේන්න උත්සාහ කරන්නේ මොකක්ද? හැබැයි මම සාමාන්‍ය මගේ පේන්ටින් අඳින්න ගන්න ඒ මොහොතේ තිබිච්ච සමාජ කතිකාවත ගන්නවා සාමාන්‍ය. දැන් සෝෂල් මීඩියා වලින් අපි ගත්තම මම පොලිටිකස් ලස්සන අඩුයි ගොඩක්ම. ටිකක් ප්‍රසිද්ධ පුද්ගලයන් දිනන හසා මට එන කමිෂන් වැඩ සල්ලි ආරම්භ කරන වැඩවලදී එහෙම කවුද කියලා අදාළ වෙන්නේ නැහැ. එන වැඩේ යනවා සාධාරණ කරනවා. ඉතින් හිතලා මම සාමාන්‍ය ස්වාධීන චිත්‍රයක් අඳින්න පොලිටිකස් ලස්සන අඩුයි. හැබැයි මේ ට්‍රාන්ස්ෆර් ගන්න ට්‍රාන්ස්ෆර් තියෙන අර කැරක්ටර් එක හරි වෙනස්. අඳින්න හිතන කැරක්ටර් එක හෙයාර් ස්ටයිල් එක වෙන්න පුළුවන්, කට වෙන්න පුළුවන්, ස්කින් ටෝන් එක අඳින්න මේ හරි පොඩ්ඩක් අපිව මොටිවේට් කරනවා අඳින්න මේක. ඒ නිසා ඇඳ එකක් ඊට අමතර මේ දැන් මේ මෑත කාලේ අපි දන්න මේ කැරක්ටර් එකක් අනුෂ්ක. මේ අනික් කාරණා තමයි මේ පේන්ටින් ඇඳහම කොයිලක තියලා ඒ ඇඳ ආර්ටිස්ට් දෙන්න යන්නේ නැහැ කොයිලක. මම රිපෝස් කරන විතර කට්ටිය අතර සමහර ප්‍රින්ට් කරලා එහෙම වරදක් කියනවා නේම මේක. මම සාමාන්‍යයෙන් මට එහෙම යන්න විතර කාලේ පොඩි ආඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ US ආර්ටිස් කෙනෙක්, සිංගර් කෙනෙක්, පොප් ආර්ටිස් කෙනෙක්, රොක් ආර්ටිස් කෙනෙක්, මෙයාගේ ඇඳ එකක් මම ටිකක් ඩීටේල් අර හෙයාර් ස්ටයිල් වලට හරි කැමතියි. සහ මේ වෙනස් වෙනස් මේ රොස්මිත්ද මට නම පිටේ මම නම් මතක තියන්න අඩුයි පොඩ්ඩක්. ඒ වගේ දින අඩුපාඩු ඔකේක. කියන්නේ හර්ෂක කැමතිම රූප තමයි යන්නේ. හෙයාර් ස්ටයිල් එක වෙනස බලනවා, ස්කින් ටෝන් එක බලනවා. එක එක ආර්ටිස්ට කැමති විදි වෙනස්නේ. දැන් සාදර කියන්න කැමති සින්දු වෙනස්.
වගේ ට්‍රෙන්ඩ් එක වෙනස්. මගේ ට්‍රෙන්ඩ් එක වෙනස්. ඒ වගේ මේ ආර්ශක අඳින ට්‍රෙන්ඩ් එක ටිකක් වෙනස්. වෙනස් පුත්කලිය තමයි තෝරගන්නේ. ඒ කියන්නේ දැන් කැරිකේච අඳින්න බලපාන කීපයක් තියෙන කාරණා. දැන් ඒක අපිට කමිෂන් වැඩකද එහෙම සීමා කරන්න බෑ. කැරිකේච වලදී කරද්දී තියෙන ලෝකෙ පිළිගන්න එකක් රෙගියුලර් ෆේසස් කියලා එකක් තියෙනවා. ආර්ශක මම මදින් පයින් හරි දක්ෂයි. මේක වැදගත් වෙනවා එදීන් අපේ අහගෙන ඉන්න අයට නංගිලාට මල්ලිලාට. මේ කී පොයින්ට්ස් නේද ඔය කැරිකේච වල කියන්නේ. ඔව් හරි. හරි වෙන වැදගත් කාරණා ඒක තමයි. අපි හෙඩ් අඳුර ගන්න ලෝකේ වර්ග කීපයක් තියෙනවා. හැබැයි රෙගියුලර් ෆේසස් කියලා ගත්ත නේ. ඒ කියන්නේ සාමාන්‍ය මූණේ විශේෂතා නැහැ. සාමාන්‍ය හැමෝටම තියෙන පොදු ගුණාංග තියෙන මූණක් එක. හැබැයි කැරිකේච කරන්න තරම් දෙයක් නැහැ ඒකේ. හැබැයි ඒ වගේ එක සෙමිරිලිස්ටික් පැත්තට තමයි යන්න පුළුවන්. ගොඩාක් කැරිකේච කරන්න බෑ. දැන් ගත්තොත් එහෙම මේ දැන් මේ එක එකනගේ තියෙනවා. නිකට වෙන්න පුළුවන්, ලිප්ස් වෙන්න පුළුවන්, නහය වෙන්න පුළුවන්, කන් වෙන්න පුළුවන්. මම ගත්තා කන් දෙක ලොකුයි. ඒක එක්කෙනට අයිකනික්. ඒක ලිප්ස් වෙන්න පුළුවන් එහෙම. දැන් ඊට පස්සේ දැන් මේක ටිකක් මේක අපි කියන පත්තු වෙච්ච මේ ෆිල්ම් එකක් මේක ජෝකර් ජෝකර්ගේ. ඉතින් මම මේක හරි කැමති වෙච්ච පාට් එකක් තමයි මේක. මේ මොකද තිබිච්ච මේජර් එක මම ගොඩක් මේ එක්සැජරේට් කරලා තිනවා පේන්ටින් එකේදී. මේ හැබැයි මම ගොඩක් තියෙන ස්කින් ටෝන් එක සහ එයාගේ තියෙන මේ ට්‍රාන්ස්පරන්ට් ඇලියුස්, කලර්ස්, ද නර්ව් නම් ඉත ෂැඩෝස් මම ගොඩක් ස්ටඩි කරනවා ඒවා. ඇස් නම් කොහොමද ඒවා. නැත්තම් සාමාන්‍ය මම අර ඉක්මනට ඇඳලා ඉවර කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒතර ගොඩක් අපිට කැප්චර් වෙන දේවල් අඩුයි. ඒ නිසා මේ මම මේ ආපු වැඩ මේක මම මේ හිතලා ඇඳපු පේන්ටින් එක. සහස මම සමාජ මෙහෙවරක් කරනවා කියලා හිතන කට්ටිය මම සාමාන්‍ය අඳිනවා. මොකද මේ ටිකක් මිනිස්සුන්ට වැඩක් කරන කට්ටිය ඉන්නෝනේ. මට හිතුණා මේ අඳින්න ඕන කියලා. අඳින්න පුළුවන් විදිහ රෙගුලර් ෆේස් එකක් නෙමෙයි මම ගොඩක් කැමති අඳින්න. රෙගුලර් ෆේස් නම් අඳින්න යනකොට ඊට කඩ අඩුයි ගොඩක්. මම ගොඩක් කාලේ 2016 ඇඳපු එකක්. අවුරුදු 3කට කලින් ඇඳපු එකක්. අනිත් දේ අපේ වැඩ කරද්දී වෙන දෙයක් තමයි මේ ස්ටයිල් වෙනස් වෙනවා. මම උනත් අඳින්දින් මේ කාලයක් ඇඳලා ආපහු බලද්දී ඊට වඩා වෙනස් දෙයකට අපි ඇවිල්ලා තියෙනවා. ඒක නිකන් ඉබේ වෙන්නේ. හරි ප්‍රැක්ටිස් කරන වෙන වෙන පැති වලට යද්දී වෙන දෙයක් මේ. මේත් කමිෂන් වැඩක් ආපු එකක්. පේමන්ට් එක අරන් කරපු එකක්. මේ මට අපිට ඉතින් ගොඩක් මේ ට්‍රෙන්ඩ් එකක් වෙනවා කට්ටිය මේ මගේ යාළුවෙක්ක. ඉතින් කැරිකේච කරන මේ කාරණා ගොඩක්ද සමහරට යා අතේ තියෙන එකක් වෙන්න පුළුවන්. මම මේකේ ફોકસ කරේ ගොඩක් ෆේස් එකට. එයාගේ අතේ තියෙන අර ජග් එක තමයි ફોકસ කරේ. ඉතින් ඒ වගේ වෙනස් පැති වලට යනවා පේන්ටින් අඳින්දී. ඉතින් ඒක ඒ මොහොතේ තියෙන මට කියන්න බෑ මෙන්න මේ නිසා මේ යන්නේ කියලා. ඒක ඒ මොහොතේ තිබිච්ච මට තිබිච්ච මේ මයින්ඩ් එක සහ ඊට පස්සේ එයා ගැන මම දන්නේ කොච්චර දේවල්ද සහ රෙෆරන්ස් ඇවිල්ලා තියෙන කොච්චර දේවල්ද බලපානවා පේන්ට් එක අඳින්දී. ක්‍රියේටිව් එක කියන එක කැරිකේච ආර්ට් එකේ විතරක් නෙමෙයි හැම ආර්ට් එකකටම හරි විශේෂයක්. ඒ වගේම තමයි මතක් කරන්න ඕන දෙයක් තියෙනවා යූත් ආර්පීට් බලාගෙන ඉන්න හැමෝටම මෙන්න මේ වගේ දෙයක් කරන්න කැමැත්තෙන් ඉන්නවනම් ඔන්න ඔබට තියෙනවා මාර්ගය විවර කරගන්න. අපි ඊට කලිනුත් මතක් කරා හර්ෂක් කියලා කියන්නේ ඕන කෙනෙකුට උදව් කරන කෙනෙක්. එයත් එක කතා කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. අද අමුතුම අමුතු වැඩක් අපි ආර්ට්පීට් එකේ කරන්න සූදානම් වෙලා ඉන්න හර්ෂකත් එක්ක. හර්ෂක මේ ආර්ට් එක මෙතන අඳින්න තමයි යන්නේ. හැබැයි අපි දන්නේ නැහැ හර්ෂක කවුරු අඳීද කියලා. අපි අඳින ගමන් කතා කරමු පොඩ්ඩක්. මේ ආර්ට් එක ගැන ආර්ට් එක වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහනේ. යූත් එක බලාගෙන ඉන්නවා කොහොමද මේක කරන්නේ කිව්වට කරන්න අමාරුයිනේ. අපි පොඩක් ස්ටෙප් බයි ස්ටෙප් එක පටන් ගමු. පටන් ගන්න ගමන් කතා කරමු. හරි. ඔව්. මේ දැන් හර්ෂක කිව්ව දෙයක් තමයි මේ දැන් කෙනෙක් කී සාදර මූණ ගත්තොත් ඒ මූණේ ස්පෙෂලි වෙන දේ තමයි පොඩ්ඩක් මූ කරන්නේ. නේද මේ හර්ෂක? ඒක ඒකේ තියෙන විශේෂත්වයද අපි අදින ගමන් කතා කරමු. හරි. දැන් මෙහෙමයි. මම පේන්ටින් එකක් හරි මොකක් වැඩක් ආපු ගමන් මම ස්ටඩි කරනයක් කරන්න යන්නේ. දැන් උදාහරණ අපි මියුසිෂන් කෙනෙක් අඳිනවා කියන්නකො. මම කාලයක් සතියක් විතරයි සින්දු අහනවා. එයාගේ ලයිව් ෂෝස් බලනවා. බලලා තමයි මම ඒක හදාගන්න එයාගේ කොහොමද ගොඩක් දේවල් මට වැදගත්ම කාරණා ටික මොනවද ස්මතු කරන්න ඕන කියලා. දැන් ඒක ස්වාධීන කරනයක්. කමිෂන් වැඩක් නැහැ හෙට ඉල්ලන සමහර ආර්ට් එකක් තියෙනවා. අද ඇවිල්ලා හදා හවස ඉල්ලන ආර්ට් එකක් තියෙනවා. මම ඒවට සම්පූර්ණ සාධාරණ කරනවා. හැබැයි මම හිතලා අඳින පේන්ටින් හේතු ගොඩක් වෙලාවට සින්දු අහලා දැන් මයිකල් ජැක්සන් අඳිනවා නම් මම කරන්නේ ඒක සින්දු කාලයක් අඳිනවා. ඇක්ෂන්ස් බලනවා. මට වැදගත්ම ෆේස් එකද මුළු ෆිගර් එකම අඳිනවා කියලා ඩිසයිඩ් කරනවා ඊට පස්සේ. එහෙම තමයි පේන්ටින් එක අඳින්නේ. ඒක සාමාන්‍යයෙන් අනික කාරණා තමයි මම කියන්න ඕනේ මේ. මම ගොඩක්ම තාක්ෂණික කියන පැත්තට යනකොට ඩිය කැමති ආර්ටිස් කෙනෙක්ට ඕනේ බ්‍රෂ් එක විතරයි. දැන් ෆොටෝෂොප් වල බ්‍රෂ් එක දන්න කෙනෙක්ට පේන්ටින් අඳින්න පුළුවන්. අනිවාර්යයෙන්. සමහර හිතනවා මේ ගොඩාක් ටෙක්නිකල් දේවල් තියෙනවා දැනගන්න ඕනේ කියලා. ඕනේ නැහැ අත්‍තරම. කැන්වස් එක සයිස් එක කොච්චරද? අර අපි කියනවා රෙසලූෂන් හැන්ඩල් කරන්න කොහොමද කියන එකයි. බ්‍රෂ් එක දැනගත්තා නම් පේන්ටින් අඳින්න පුළුවන්.
ඕන කෙනෙක්ට. ඒ නිසා ඔව් ඉතින් ඒ හැකියාව තියෙන්න ඕනේ ආර්ට් එක කරන්න අනිවාර්යෙන් ඒ ශක්තිය තියෙන්න ඕනේ. හර්ෂක ඒත් එක්කම මේ දැන් අඳින ගමන් මහනවා මේ අපි ඉස්සෙල්ල කතා කරේ දැන් මේ මවුස් එකත් එක්කනේ මේ අපි අපේ මේ කැරිකේ චාට් එක කරේ. දැන් පොඩ්ඩක් පෙන් එකට ට්‍රාන්ස්ෆර් වෙලා තියෙනවා. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. තාක්ෂණිත් එක්ක වෙච්ච දෙයක් නේද? ඒකට කියන්නේ අපි කියන්නේ මේ සින්ටික් කියලා බ්‍රෑන්ඩ් එකක් මේක ඇත්තට. සෝරි වේකම් කියලා බ්‍රෑන්ඩ් එකක්. ඒක සින්ටික් කියන කොටස. අපි චුට්ටක් පෙන් එක චුට්ටක් පෙන්නමු. මේක මේ ගත්තොත් එහෙම නිකන් පෙන් සෙන්සිටිව් එකක්. පෙන් ප්‍රෙෂර් එක සෙන්සිටිව් කරගන්නවා. මැග්නට් එකක් එක සෝස් වෙන එක. ඒක ස්ක්‍රීන් එකේ අඳින එක ඩිරෙක්ට් ඇඳෙනවා. දැන් අපි කතා කරාම මුලින්ම මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම දැකලා තියෙන සමහර පෝස්ට් වල මට සින්ටික් එකක් නැහැනේ චිත්‍ර අඳින්න කියලා කියන සමහර. මම දැකලා තියෙනවා. ඒක හොඳයි එහෙම තාක්ෂණ දෙන එක. හැබැයි මම මවුස් එකෙන් අවුරුදු 8ක් විතර චිත්‍ර ඇඳ මිනිස්සේ. 2003 පටන් ගත්තාන් පස්සේ 2011 12 වෙනකන් ඇඳ අපි. ඊටත් එහා ඒක. ඉතින් අර මම කියන්නේ මේ තාක්ෂණික ගොඩාක් සහ තාක්ෂණික තමන්ට මුදල්ම තියෙන්න ඕනේ මොන හරි දෙයක් කරන්න. වැඩක් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ටැබ්ලට් එක ඇවිල්ලා තමයි මේ සින්ටික් එකට මම ආවේ. ඉතින් ඒතකොට ඒ මම කියන්නේ කෙනෙක්ට සින්ටික් එක මුලින්ම ගන්න ඕන නම් ලක්ෂ 4ක් 5ක් ගියදඟලා ගන්න ගැටලුවක් නෙමෙයි. හැබැයි ඊට මෙහා දේවල් තියෙනවා කෙනෙක්ට පටන් ගන්න. ඒ නිසා මේ කොහෙන්ද කියලා පටන් ගන්න පුළුවන්. පෑන අල්ලන්න කලින් අපි පැන්සලෙන් තමයි අකුරු ලියන්නේ. ඊට පස්සේ තමයි පෑනට තින්ද පෑනට එන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඉතින් ආර්ට් එක කියන එක බොහොම විශේෂයි. ආර්ට් එකට ලොකු දෙයක් කරන්න පුළුවන්. ෂූට් තැනක පටන් ගත්තා. නේද සද්ද? අනිවාර්යෙන්. මේ හර්ෂක වැඩේ පටන් ගත්තද? පටන්. මේ හර්ෂක වැඩේ කරගෙන යනවා. ඔව් හරි. අපි මේ එතකොට හර්ෂක මේ සන්නි මම එකතු කරන්න මම සංගීතය සම්බන්ධයෙන් කතා කරන කෙනෙක්නේ. මම හර්ෂකගෙන් මේ ප්‍රශ්නය දැනකදී අහනවා. එතකන් අපි දෙන්න ඩිස්කෂන් මෝඩ් එකේ යමු. මොකද හර්ෂකට එතන වැඩක් තියෙන නිසා මේ. දැන් අපි ඔය විශේෂයෙන් සංගීතයේදී අපිට කතා කරන්න ලැබෙන දෙයක් තමයි ටෙක්නොලොජි. එහෙම දැන් ටෙක්නික්ස් කියන ඒවා ගායක ගායිකාවන්ට කටහඬ පුහුණු වීමවලදී කොච්චර ඉගැන්නුවත් මේ කියන කලාවට එහෙම නැත්නම් ආර්ට් එකට හાર્ට් එක කොච්චර ප්‍රතිශතාත්මකව මික්ස් වෙනවද කියන එක. කලාවන් කියලා කියන්නේ ටෙක්නික්ස් නෙවෙයිනේ. ටෙක්නික්ස් බිහි වෙන්න කලින් තමයි කලාව බිහි වුනේ. එතකොට ටෙක්නොලොජි බිහි වෙන්න කලින් තමයි කලාව බිහි වුනේ. කලාව පෝෂණය වෙන්නේ, කලාව ජනිත වෙන්නේ, කලාවට අපි ගත්තොත් එහෙම අර්ථකථන නිරූපණ එකතු වෙන්නේ සැන්ඩි මේ මිනිස්යාගේ තියෙන මානව දයාව තුළින්, අදහස් ප්‍රකාශනය තුළින්. එහෙමත් නැත්නම් බොහෝ විට කලා මාධ්‍යයක් කියලා කියන්නේ භාව ප්‍රකාශන මාධ්‍යයක්. තමුන්ගේ තියෙන හැඟීම් වචනයෙන් ප්‍රකාශ කරගන්න බැරි තැන කවියෝ කවි ලියනවා, ගායකයෝ ඒක හරබරව ගායනා කරනවා, සංගීතඥයෝ ඒකට වචන වලට හරි ලස්සන විදිහට පාට එකතු කරනවා ස්වරවලින්. එතකොට මේ අපි තාක්ෂණය කොච්චර ප්‍රගුණ කරත්, තාක්ෂණය කොච්චර ඉගෙන ගත්තත්, එහෙම නැත්නම් කොච්චර ඇප්ලයි කරත් අපේ වැඩේට, නිර්මාණයට, එහෙම නැත්නම් අපි තුමු සංගීත නිර්මාණයට කියලා, ගායක ගායිකාව කොච්චර යාට ඉගන්නලා තියෙන ටෙක්නික්ස් වැඩේට එකතු කරත්, අවසානයට මේ වැඩේ බියුටි වෙන්නේ, මේ වැඩේ වැඩක් විදිහට එළියට එන්නේ කොච්චර දුරට තමුන්ගේ සෝල් එක, තමුන්ගේ ආත්මය, තමුන්ගේ භාව ප්‍රකාශනය, නැත්නම් තමුන්ගේ හાર્ට් එක මේ ආර්ට් එකට එකතු කරාද කියන එක මත. ඒක මේ මිහිතලේ ඉන්න කිසිම ගුරුවරයෙකුට ගන්නන්න බැරි කලාපයක්, භාව කලාපයක්. මගේ තියෙන යුනික්නස් එක වෙනස්. හරි, වෙන ගායක ගායිකාවගේ හරි සංගීතඥයෙක්ගේ හරි චිත්‍ර ශිල්පියෙක්ගේ කාරේට යුනික්නස් එක වෙනස්. එතකොට අපි හර්ෂකකෙන් අපි අහලා බලමු. දැන් මෙයා ඉගෙන ගත්ත දෙයක් තියෙනවා කාලාන්තරයක් විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා මෙයාගේ සෙන්ස් ස්ටඩීස් වලින්. අර නේද අපිට එක දවසක කිව්වා හර්ෂක මතකද සැන්ඩි ඇලේ ගිහිල්ලා කිරිමැටි ටික ගෙනල්ලා නේද අර ගලේ අඹරලා වැලි ටික අයින් කරලා ඒකට එකතු කරන්න ඕන ටික එකතු කරලා. ඉතින් සහ හර්ෂක අපිට කියනවා ඒක මේ එයා දොරපොරණුවේ දාලා රත් කරන්න ඒ උෂ්ණත්වයක් එයා දන්නවා කියලා එක සෙන්ස් එක. ඒක කවුරුත් කියලා දීලා දෙයක් නෙවෙයිනේ. ඒක තමයි මේ ඇතුලෙන් එන එක. මේ වැඩේ අතරමඟදී අහන්නම් හර්ෂක ඉගෙන ගත්ත දේ සහ මේකට තියෙන ලව් එක, එහෙම නැත්නම් හાર્ට් එක එකතු කරන තැන ඔයා ගැටෙන්නේ නැද්ද? තාක්ෂණයද ප්‍රධාන, එහෙම නැත්නම් ඇතුලෙන් එන දේද ප්‍රධාන, සහ එහෙමත් නැත්නම් අපි මේ දෙක සමබරව තියාගෙන කොහොමද හොඳ නිර්මාණයක් කරගන්නේ? එහෙමයි මුලින්ම අර කිව්වා වගේ මේ අපි මේ හෑන්ඩ් ස්කෙච් ආටිස්ලානේ. මුලින්ම කාලේ මුලින්ම අපි ප්‍රැක්ටිස් කරන අතන ඇත්තරම
මේ පුරුදුල තමයි පේපර් එකෙන් විල්ලන පේන්නේ. අපි කියන්නේ නැහැ දැන්. මුලින්ම අපි ආර්ට් ගත්තොත් එහෙම සමහර අය අඳිනවා ගල්තලයි පටන් ගන්නනේ. ප්‍රී හිස්ටරි පීරියඩ් එකක් ගත්තාම පස්සේ බිත්ති වශයෙන් තියෙන පේන්ටින් කැන්වස් එක වෙනුවට තියෙන ගල්තලාව. ඒතර ඒ වෙනම ආච මාධ්‍ය වෙනස්. අපි රෙනෙසන්ස් පීරියඩ් එකේදී ට්‍රවල සිතුල් පව්වේ මේ හැමතැනම චූටි චූටි චිත්‍ර අඳිනවා අපි මෙතෙන්ට එන්නේ. ඔව්. ඒතර අපේ රෙෆරන්ස් තියෙනවානේ අපි දේවල් තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම කැන්වස් එක අපි ආව අඳින්න පටන් ගන්නවා රෙනෙසන්ස් පීරියඩ් එකේ ඒ සමකාලීන කාලෙදී. අපි ගත්තොත් එහෙම යුරෝප් වල ගන්න එක. ඔයිල් පේන්ටින් වල හැබැයි අපි නතර වෙන්නේ නැහැ නේ කේතරින්. අපි තාක්ෂණය හැමදාම එහෙම තමයි මිනිස්සු කියලා කියන්නේ එක තැනකින් නතර වෙන්නේ නැහැ. තව තැන් වලට අපි යනවා. වෙන සීමා වලට යනවා. වෙන වායින් වලට යනවා. ඒතර මේ මම ඉගෙනගත්ත අපි ගත්ත මේ අර දැනුම මොන ක්‍රමෙන්ද ඇප්ලයි කරන්න කියලා අපි කැමති දෙනේ මොනක් හරි ශේෂ්ඨයක් හදාගන්න. ඉතින් මම අපි ඉගෙනගත්තේ ඩිජිටල් මාධ්‍ය. මල්ටිමීඩියා අපි කරේ ඩිග්‍රී එකට. ඒතර අපි යන්නේ ඒ ශේෂ්ඨයෙන් තමයි එළියට එන්නේ ප්‍රවේණි වශයෙන්. මොකක් හරි ශේෂ්ඨේ පළපුරුද්දක් ලබන්නේ ඒකෙන්. ඒතකොට මේ අපිට අපි ඉගෙන ගත්ත ෆොටෝෂොප් කියන මුද්‍රකාංගය තව වෙන මුද්‍රකාංග තියෙන මේ කරන්න පුළුවන් පේන්ටින් කරන්න පුළුවන් ඒවා ලෝකෙත් තියෙන ඒ වගේ. හැබැයි අපි ප්‍රැක්ටිස් කරලා කරලා එක දෙයකට මොන හරි එකට නතර වෙන තැනක් එනවා. අපි ඒකේ තමයි මම ගැඹුරු හොයන්නේ. ගැඹුරු හොයන්නේ එතකොට. ඒතර අපි දැනගන්න මුලින්ම මේ ගොඩාක් ටෙක්නිකල් දේවල් දැනගන්න ඕනේ මේක කරන්න කියලා ඉගෙන ගන්නවා. හැබැයි පස්සේ කාලෙක සහ මේ දැන් මම ගත්තත් උදාහරණ මයික බ්‍රෂ් එකයි පාවිච්චි කරන එක ස්ටයිල් එක. දැන් සමහර අය ඉන්න එහෙම නැහැ. දැන් මම ගත්තොත් එහෙම කන්සෙප්ට් ආටිස් කෙනෙක්ට ගහක කොළ ගන්න වෙන ශේෂයක් වෙන්න පුළුවන් ස්කින් ටෝනර් වෙන එකක් වෙන්න පුළුවන් එහෙම. හැබැයි මම කරන්නේ පෝට්‍රේට් පැත්ත බාරව. දැන් මම කරන්නේ ටිකක් ඔයිල් පේන්ටින් වගේ ඩ්‍රයි ලුක් කියලා ෆෝමැට් එකත් නේ ෆෝමැට් එක මගේ අතින් අඳින්නේ. ඉතින් කෙනෙක් අඳිනකොට මේක අතෙන් අඳපු එකද කියලා අහන වෙලාවල් තියෙන අර හේතුව මේ ඩිජිටල් කරයි කියලා දන්නේ නැහැ. ඒක මේ අර කැන්වස් එක කරපුවා කියලා හිතන වෙලාවල් තියෙනවා. හැබැයි මම කොහෙලකත් මේ උත්සාහ කරන්නේ කැන්වස් ටෙක්ස්චර් එක දෙන්න උත්සාහ කරන්නේ නැහැ. සමහර අය එහෙම කරනවා පේන්ට් නැදලා ටෙක්ස්චර් එක දීලා එහෙම කරනවා. මම එහෙම කරන්නේ නැහැ. ඩිජිටල් කියන ෆෝමැට් එක පේනවනේ ඒකේ. ඒක මම කැමති ඒ තියෙන ලුක් එකට කැමති. දැන් එතකොට මේ හර්ෂක අඳින මේ වගේ චිත්‍ර අපිට පුළුවන් නේද කාගේ හරි බර්ත්ඩේ එකකට හරි සමුරුතිල්නයක් විදියට රාමු කරලා අඳලා දෙන්න. ඔව් දැන් හොඳම දේ තමයි ක්ලයන්ට්ලා එතනට වෙනස් වෙනවා කියන එකම ලොකු දෙයක්. කියන්නේ ඉස්සර අපි දෙකත්තොත් එහෙම පේන්ට් එකක් කැන්වස් එකක් අඳිනවා කිව්වොත් එහෙම ඒක මාස ගානකට කලින් දෙන්නෙනවා. කෙනෙක්ට gift එකක්. එහෙම නැත්නම් ඒක ගත්ත බජට් එක ගොඩක් වැඩි. අපි අපි ඩිජිටල් වලදී යනකොට බජට් එක ලෙච්චර යනවා අපි ගත්තොත් මිනිස්සුන්ට එහෙම පුළුවන් වෙන්නේ නැහැ අපිද? මම ලංකාවේ පිටරට ක්ලස්ටර් එකකින් ගන්න චාර්ජ් එක ලංකාවෙන් අපිට ගන්න බෑ. හේතුව මිනිස්සු ඒ තාක තැනකට ආර්ථිකයක් හැදිලා නැහැ. ඉතින් මේ gift එකකට වගේ ගොඩක් කට්ටිය කමිෂන් දෙනේවක් වහන්න එක්ක ඔෆිස් එකේ යාළුවට දෙන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව මොකක් හරි වෙඩින් එකකට වෙන්න පුළුවන්. එහෙම තමයි වෙන්නේ. ඉතින් ඒ වගේ ශේෂ්ඨහරහා තමයි ගොඩක් මේ කැරිකේචර් ඉල්ලන්නේ ගොඩක් අය. gift මොකද දැන් උදාහරණ ගත්තොත් එහෙනම් පේන්ටින් අඳින මුල්ම කාලේ මේ මම පේන්ටින් 50ක් විතර කැරිකේචර් නිකන් අඳන හිටියා. 50ක් 100ක් අතර වගේ අඳා. ඒ කෙනෙක් මම කවදාකවත් ඒකෙන් මුදල් අපේක්ෂාවක් තිබුණේ නැහැ මට. අහම්ෙන් තමයි සිංගප්පූරු ඉඳන් ආපු ලංකාවේ කෙනෙක් මාව හය කරන ෆස්ට් ටයිම් මෙයාගේ gift එකක් ගර්ල්ට දෙන්න කියලා ඇනිවර්සරි එකට. මම එහෙම තමයි පටන් ගන්නෙ. ඉතාල අඩු මුදලට මම පටන් ගත්ත ඉස්සලම. පස්සේ මම මේක කටේ ට්‍රේන් කරන්න ඕන නිසා මම ඒක Facebook දන්නේ නැහැ. Facebook pages හරහා කරන්න පුළුවන් කියලා දන්නේ නැහැ. ඉතින් අහම්ෙන් මගේ යාළුවෙක් හම් වෙනවා ප්‍රියා කියලා ටැමිල් ගර්ල් කෙනෙක් මගේ කලින් ඔෆිස් හිටපු. මට පෙන්නා මේ මෙහෙම එකක් පුළුවන් කරන්න මේක වයිරල් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙන් තමයි වැඩේ පටන් ගන්නෙ. ඉතින් එහෙම තමයි මිනිස්සු අතර ගොඩක් එන්න පටන් ගත්තේ. නැත්තම් මගේ හිටපු Facebook හිටපු යාළුවෝ විතරයි දන්නේ. මේක වෙන රීජන් වලට වෙන ශේෂ්ඨ වලට යන්න පුළුවන්කම තිබෙන්නේ නැහැ. ඉතින් pages හරහා තාක්ෂණය ගැලපෙනවා හැම වෙලාවෙම. ආට් එක ඉතින් කොහොම තමයි කට්ටිය අතර පොඩ්ඩක් මේක move වෙන්නේ. එහෙම තමයි gift දෙනවා කියන තැනට හැදෙන්න පටන් ගන්න. නැත්තම් මගේ අදහසක් තිබෙන්නේ නැහැ කවදාකවත් මේ gift එකක් දෙන්න painting මුදල් හම්බ කරනවා කියලා අද අපේක්ෂාවෙන් caricature කරේ නැහැ. දැන් ඉතින් ඒක ලොකු ශේෂ්ඨයකට මේ මගේ ප්‍රධාන මේ income එක තියෙන්නේ caricature හරහා කියන එක දැන් හැදිලා තියෙනවා. ඔව්. Sandy දැන් මෙයා වැඩේ කරන් යනවානේ. මේ එක පාටත් වැඩේට අතගැහුවේ නැහැ. වැඩේ සලම් ස්කෙච් කරනවා වගේ අපිට තියෙනවා. ඊට පස්සේ තමයි සටහනක් ඇඳ ගන්නවා. ඊට පස්සේ තමයි වැඩේට අත ගහන්නේ නේද? මේ අපි මේ බ්‍රේක් එකෙන් පස්සේ අනිවාර්යයෙන් අපි අහමු හර්ෂකගෙන්. ඇයි මෙහෙම පියවරෙන් පියවරට යන්නේ? සා අපිට මේ පියවරල් ටික කියලා දෙන්න. මට තෝනේ කැරිකේචර් ආටිස් කෙනෙක් වෙන්න. ආහා. ඔව්. සින්ද කියන එක නවත්තනවා. අපි මෙයාගෙන් අපි අහගන්න. හරි අනිවාර්යයෙන්. අපි පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා ඇවිල්ලා caricature art එක ඇයි මේ පියවරෙන් පියවර අඳින්න කියලා කතා බහ කරන්න සූදානම් හර්ෂකේ අතරේ අඳින අපි බ්‍රේක් එකක් අරන් එමු. මේවා චිත්‍ර කිව්වට චිත්‍රම නෙවෙයි. වෙන අමුතු නමක් සහ අමුතු කලාවක්. සැන්ඩි අපි බලමු ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද පින්තූරයක් ඇඳගෙන යන්නේ කියලා මේ caricature art වලින්. අනිවාර්යෙන් මේ අපේ මේ youth heartbeat program එක බලන් ඉන්න තරුණ නංගිලා මල්ලිලාට තරුණ තරුණියන්ට ආර්ට් එකට කැමති හැමෝටම ඔන්න මේ හොඳ පිටුවහලක් වෙයි අද දවසේදී මේ caricature art එක කොහොමද අඳින්නේ කියලා. ආර්ට් එකේදී විතරක් නෙමෙයි. දැන් අපි හිතමුකෝ costume එකක් design කරනවා කියලා.
අපි ඒකෙත් ඉස්සෙල්ලම සාදර මේ බලනවා මේක සීන් කරනවා. මේක මෙහෙමයි මේක මෙහෙම අඳින්න ඕනේ. ඊට පස්සේ අපි ස්කෙච් ගන්නවා. ඒ වගේම තමයි දැන් මේ දෘශ්‍යකරණය ඊට පස්සේ ස්කෙච්. ඊට පස්සේ තමයි ඇඳුම කොහොමද හදන්නේ කියලා අපි ලස්සනට ඇඳගන්නේ. ඒ තීරේ එකම තමයි මේ යන්නේ. ඉස්සෙල්ලම මේ කටු සටහන ඇඳ ගන්නව නේද හර්ෂක. ඊට පස්සේ පුරවනවා මේක. ඔව් අපි ඒකට කියන්නේ සාමාන්‍ය thumbnail එක කියලා කියන්නේ sketch එකම නෙමෙයි. thumbnail කියලා කියන්නේ සාමාන්‍ය ඒක අර මේ මම ඔළුවේ තියෙනක ආපහු මේ ඇඳලා බලන මේක හරියයිද කියලා. ඒක තමයි thumbnail එක කියලා කියන්නේ. ඉතින් ඒකෙදී ඒක නිකන් roughly නිකන් brainstorm කරනවා වැඩක්. මේක කරලා වෙලා තමයි ඊට පස්සේ මේ sketch එකට යන්නේ ඊළඟට line drawing එකට. මට මේක okay නම් මේක happy නම් ඒක changes tick කරලා ඊළඟට final line drawing එකට යනවා. එහෙම තමයි යන්නේ. ඉතින් අර මේ වැඩ කරද්දී මේ ඒ ෆෝමට් එක තමයි ෆලෝ කරන්න තියෙන්නේ ස්කෙච් කරද්දී. ඒ ලයින් ඩ්‍රෝයින් එක ඊළඟට ලයින් කියන්නේ තම්නේල් එක ඊළඟට තමයි ස්කෙච් කියලා එකට යන්නේ. මුලින්ම තම්නේල් තමයි ප්‍රැක්ටිස් කරන්නේ. එහෙම තමයි යන්නේ. එතකොට මේ මේ අඩුම කාලයක් ඇතුළත මොකක්ද ඇඳලා තියෙන එහෙම අඳින්න පුළුවන්ද විනාඩි ගාණක් ඇතුළත? ඔව් ඒක ඇත්තටම බලපාන චිත්‍රයක් අඳින්න යන අපේ ඉන්න මානසික මට්ටම බලපාන එකට. සහ මට හිතුණා මේක මේක ඕකේ කියලා වන් ටයිම් සාමාන්‍යයෙන් පැයක් එකහමාරක් ඇතුළත සම්පූර්ණ පේන්ට් එක ඉවර කරන්න පුළුවන්. හැබැයි සමහර දවස් තියෙන එහෙම නැහැ. පේන්ටින් අඳින්දි මට හිතෙනවා මේක ඇතේ කියලා. මම එහෙම නතර කරලා දවස් දෙක තුනකින් ආය අඳින්න පටන් ගන්න දවසුත් තියෙනවා. එහෙම තියෙනවා. ඉතින් ඒක බලපානවා අර කිව්වා වගේ මේ ඉක්මනට අඳින්න ඕනද? එහෙම මම අර මේ කමිෂන් වැඩක් ඇරෙන්න ඉක්මනට පේන්ටින් අඳින්න කැමති නැහැ. සමහර අය ඉන්නවනේ ඉක්මනට ඉවර කරන්න ඕන ආර්ට් කරන්න කියලා. ක්වික් ආර්ට් කරනවා කියලා. මම එහෙම ටිකක් මේ අකමැතියි ටික සංවේගයෙන් පේන්ට් එක අඳින්න කියලා මම ටිකක් කැමති වෙලා වාරන. රූපේ අඳින ගමන් අපි හැම හර්ෂකගෙන් කෙනෙක්ට හැකියාව විතරක් තිබිලා ඇතිද නොලෙජ් එක විතරක් තිබිලා ඇතිද නැත්නම් මේ දෙකම ඕනේද ආර්ටිස්ට් කෙනෙක් වෙන්න සහ හොඳ නිර්මාණ ශිල්පියෙක් වෙන්න? අනිවාර්යයෙන්ම ඒ කියන්නේ හැකියාව කෙනෙක්ට තියෙන්න පුළුවන්. පුළුවන්කම තියෙනවා තමන්ට හැකියාව තියෙන අඳුන ගන්න. තමන්ට තියෙන හැකියාව මොකක්ද කියලා දැන් උදාහරණ ගත්තොත් මම අඳුනගන්නේ දිව්වත් මට දුවන්න පුළුවන් කියලා. නැත්නම් කෙනෙක් දන්නේ නැත්තම් වෙන කෙනෙක්ගෙන් සමහර දේවල් තියෙනවා මම හැකියාව තියෙන මම දන්නවා වෙන කෙනෙක් ඇගියොන් පත් වෙද කියලා මම දන්නේ නැහැ. ඒතර සමහරවිට මම එතනින්ම අතහැරලා දාන වැඩේ. හැබැයි සමහර දේවල් තියෙනවා කෙනෙක් ඇගියොන් පත් වෙන්නේ නැහැ. තමන් ඇගියම හදා ගන්න ඕන දේවල් තියෙනවා. අර උදා කිව්වා වගේ අපි කතා කරා වගේ සමහර දේවල් තියෙනවා මේ ලෝකේ මාර වව් ෆැක්ට් තියෙන දේවල් තියෙනවා. හැබැයි ලංකාවේ මිනිස්සුන්ට ඒක වව් කරන්න දන්නේ නැහැ. අපි බයයි මේක මෙහෙ බීම හදන්න අර කිව්වා වගේ ගීසරේ කතා කරා වගේ මේ බීම මේක හදන්න මේ මොනවා හරි පළවෙයිද දන්නෙත් නැහැ කියලා දන්නෙත් නැහැ. ඒක එහෙම දේවල් තියෙන මිනිස්සුන්ට ප්‍රශ්න. ඉතින් මොකද මම උදාහරණ ගමේ පේන්ටි මම අපේ ස්කිල් එක යම් ප්‍රමාණයක් තිබ්බන විශ්ද්ද දැන් අවුට් වෙනකොට හැබැයි මම මේ කැරිකේච කරද්දී හැමෝම මට බැනපුවා ඇයි මිනිස්සු කැත කරන්න කියලා. හැබැයි මොකද හේතුව මම ලෝකෙ මෙහෙම ආර්ට් එකක් තියෙනකම් දැකලා තිබ්බ ලංකා මිනිස්සු දැකලා තිබ්බ නෑ. ඉතින් මොකද මම සංගක්කාරේ පේන්ට් එකක් ඇඳන් පස්සේ බලන්න බැරි වචන ප්‍රමාණයක් කමෙන්ට් එකක් අපි උදාහරණ ගොත් එහෙම කියව ගන්න බැරි විදිහේ වචන පාවිච්චි මිනිස්සු බැනලා තිබ්බා. හැබැයි මම ඒක මම ඒක වෛරල් කරන්න ගියත් නෑ කොයි ලාවකත් මම කමෙන්ට් එක රිමූව් කරලා විතරක් දාලා මම ඒවත වැඩ කරන්න ගත්තා. හැබැයි දැන් මිනිස්සු දන්නා මේක මේ ෆොටෝ එඩිට් එක නෙමෙයි මේක ඇඳපු එකක් කියලා. ගොඩක් අය හිතන්නේ ෆොටෝ එඩිට් කරලා හැරම හැර ඉමේජ් එක ඇඳලා දාන එකක් කියලා. මිනිස්සුන්ට ඒක තරහ යනවා සමහරවිට. දැනක මම බුදුහාඳුර කැරිකේච් කරන්න බෑනේ. නැහැ. ඒක සමාජ නිර්ණායක පිළිගන්නේ නැහැ මිනිස්සු. හැබැයි ඊනට මම උදාහරණ ගත්තොත් මේ අමරදේව මාස්ටර් මැරිච්චලා මම ඇඳ මම කැරිකේච් කරන්න ගියේ නෑ මම රියලිස්ටික් ඇඳේ. සමහර දේවල් තියෙන අපිට සමහර මේ අතීරණය කරන්න බෑ සමහර දේවල්. ආට් එකත් අපි අඳුන ගන්න ඕනේ කොහොමද ඒක කරන්නේ? ඔඩියන්ස් එක කියලා. අපි ඔඩියන්ස් එක ටාගට් කරන්න ඕනේ හැම වෙලාවෙම. ඒතකොට තමයි මිනිස්සු ඒක පිළිගන්නේ හෝ නොපිළගන්නේ. මල ගෙදරකට මකුල් ගෙදරට වගේ ඇඳගෙන යන්න බෑනේ. අන්න ඒ වගේ දෙයක් තමයි ආට් එක ඇතුලේ තියෙන්නේ. අපි චිත්‍ර කියන එක අපිට අඳින්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි මොන චිත්‍රද මෙතන අපි යූස් කරන්න ඕනේ? සන්නි හැබැයි මේ ලොකු කතාවක් කියනවා නේද? මෙයාගේ අපේ හර්ෂකේ කතාව ඇතුලේ අපි මේ ජීවත් වෙන්නේ වැලියු සිස්ටම් එකක් ඇතුලේ. හරි මේ වැලියු සිස්ටම් එකේ අපි මොන රැඩිකල් වෙන්න ගියත් මේකේ සිස්ටම් එක ඇතුලේ වැලියුස් ප්‍රධානය කරපු දේවල් තියෙනවා. උදාහරණයක් අපි ගත්තොත් එහෙම දැන් අර කිව්වා කතාව නේද මේ අමරදේව මහත්තයාගේ සමහරට ජීවමාන කාලේ කැරිකේච ආර්ට් එකක් කරලා දාන්න පුළුවන් නේද? නමුත් සමහර විට ඒක පුළුවන්. පුළුවන්. හැබැයි මරුණාම පස්සේ ඒ වෙලාවේ ඒකට අඳින්න හිත දෙන්නේ නැහැ. කෙනෙක් මොන විදියට හිතයිද කියන එක මෙතන ආර්ට් එකේ වැරද්දක් නෙමෙයි මේ සාදර තියෙන්නේ. කෙනෙක් මොන විදියට හිතයිද? මෙහෙම කරොත් මේක ආර්ට් එක. ඒකේ හේතුව තමයි සාදර මිනිස්සු දැකලා නැහැනේ මේක. මිනිස්සු ලෝකේ ආර්ට් එක එහාට ගිහිල්ලා නැහැ. මෙච්චරයි ආර්ට් එක, චුට්ටයි ආර්ට් එක කියලා තමයි හිතන්නේ. හැබැයි ඊට එහා ලෝකේ ගොඩක් දේවල් තියෙනවා. මෙතන ඉහළ මම දැක්කද? ඔව්. අනිවාර්යයෙන් යූත් එක හැම වෙලෙම ෆෝන්ස් අතේ. ටැබ් එක අතේ. අනිවාර්යෙන් FB එකේ හැම වෙලෙම. හැබැයි හොයන්නේ
මොනවද මේ ආට් එක නෙමෙයි ඇත්ත අනුන්ගේ ඔප්පු දූප ටික මේක කොහමද උනේ අපි හොයනවා නම් අපේ ආට් එක කොතනද තියෙන්නේ කියලා අපිට කැරිකචර් ආට් එක ඕන කෙනෙකුට යොදා ගන්න පුළුවන් මිනිස්සු දැකලා තියෙනවා නම් මේ ආට් එක දැක්කේ නැති නිසා ඒක අපිට වාව් වෙන්නේ නැහැ මෙයාට මේ කැරිකචර් ආට් එකක් කරන්න යයි මේ වගේ කෙනෙකුට කරන්න එපා කියන තැනට එනවා සැන්ඩි එක මන් තවදයක් එකතු කරන්න කැමතියි ආට් එක තියෙන්නේ මේ බිත්තිවලවත් එහෙම නැත්නම් මේ ඉගෙන ගන්න තැනවත් නේ ආට් එක තියෙන තමුන්ගේ හાર્ට් එක ඇතුළේ හાર્ට් එක ඇතුළේ හරි හાર્ට් එක තමයි ආට් එක කියලා කියන්නේ මේ එකම හර්ෂක කියපු කතාව ඇතුළෙත් අපිට ෂෙයා කරගන්න තියෙන දැනුම දැන් අර අමරදේව මහත්තයා මිය ගියපු වෙලාවේ අඳින්න නැහැ කියලා මෙයා තීරණය කරන්නේ මම දකිනවා හර්ෂක බොහෝ විට මේ එළිය ලැබෙන ප්‍රතිචාර වලට අඳින්න නැතුවේ ඉඳත්තේ හදවතින් නැගිච්ච දෙයක් තියෙනවා මේ මිනිස්සයා ගරු කටයුතු කෙනෙක් එහෙමත් නැත්නම් අපිට දෙයක් ගුරුහරුකම් දුන්න කෙනෙක් මේ සමාජයේ යම් කිසි අවධියක හිටපු ගුරුවරයෙක් එහෙමත් නැත්නම් අපි කියන්නේ නේද මේ මේ මෙන්ටෝ කෙනෙක් ඉතින් එහෙම කෙනෙක්ට ඇයි ඒ වෙලාව යඳින්නේ නේද ඕන මැරලා ඉවරලා අවුරුදු 10කින් පළවෙනි අවුරුද්දකින් උනත් අඳින්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ නමුත් ආට් එක ඇතුලේ ඉගෙනගෙන ශික්ෂණය ඒක තමයි සැන්ඩි මේ ආට් එකත් එක්ක ඉන්න මිනිස්සු සමහර ගොඩක් සංවේදී ගොඩක් හිතනවා එහෙම කෙනෙක්ද ඔව් ඒක ඇත්තටම මේ කියන්නේ මම මගේ ජීවිතය අත්දැක බල තියෙනවා මේ අපිට හුඟක් දේවල් හොඳට දැනෙනවා වෙන මිනිස්සුන්ට මම දන්නේ නැහැ මේ සාපේක්ෂව මට කියන්න තේරෙන්නේ නැහැ හැබැයි මම සංවේදී කියන එක මම දන්නවා ඒකද දැන් සමහර අපි අඬන්න ඕන තැනද මම අඬලා තියෙනවා තමයි ඒක දරන් ඉන්නෝනේ මට ඒක දරන්න ඕනේ නැහැ. ඇඳීම තුළ සමහරට අපි දරන් ඉන්න දේවල් මේ නිදහස් වෙලා යනවා ඇත්තටම. ඒ දුක, ඒ වේදනාව ආට් එකක් කරගෙන තියෙනවද? සමහර වෙලාවට තියෙනවා. ඒ කියන්නේ උදාහරණ දැන් මට මේ ඉන්න මම ඒක කිව්ව හැම වෙලාවෙම සමහර පේන්ටින් අඳින්දින් ඒ මූඩ් එක මාර්ගය බලපානවා. මම සමහර ස්ට්‍රෙස් වෙච්ච වෙලාවකට මේ කමිෂන් වැඩක් මම කවදාවත් බාර ගන්න කරන්නේ නැහැ. කරන්නේ නැහැ. සහ මම මේ රිලැක්ස් වෙනකන් ඉඳලා තමයි වැඩ කරන්නේ. හේතුව මම දන්නා මේ පේන්ටින් එකේ කලර්ස් දාන තැන ඉඳන් ලයින් ඩ්‍රෝන ස්පීඩ් එකට බලපානවා ඒ සෙන්ස එක. සමහරවිට මම මේ වැඩ කරන්න ඕන දුවත් එක චුට්ටක් කාලය ගත කරන හේතුව ඒක හරි මේ පොඩි අර රිලැක්ස් වෙනවා ඇත්තටම ඒ මොකද අපි දන්නේ නැහැ මොකද සමහරට අපි ඉන්නේ මොකද කලින් ඔෆිස් එකේ වන් වැඩ කරන කාලේ ඔෆිස් එක වැඩ කරලා ඇවිල්ලා පේන්ටින් කරන්න ගන්නවා කියලා කියන්නේ මාර අමාරුයි මොකද ස්ට්‍රෙස් වෙලා වගකීම් එක්ක ඇවිල්ලා බස් එකක් ඉඳන් ඇවිල්ලා මේ අමාරුත් එක්ක වැඩ කරන්න බෑ හැබැයි මම ඒක කියන්නේ හැමදාම වැඩ කරන 11න් පස්සේ දුවගේ වැඩ ඔක්කොම කරලා ගෙදරත් වැඩ ඉවරයි ෆුල් කාම් ඩවුන් තමයි වැඩ කරන්නේ එතකොට මේ අර කිව්වා වගේ ඉමෝෂන්ස් අපිට තිබ්බ වෙන මූඩ් එක තියෙන එකක් අර පේන්ටින් කරන්න බලපාන්නේ නැහැ. ඉතින් අපි අර සංවේදී කියන කාරණා අපි දන්නවා පැහැදිලිවම. ඒ නිසා තමයි ඒක කොහොමද එකෙන් වැලකලා ඉන්න ඕනේ කියලා මොකද වෙන කෙනෙක්ට මේ අපි හැපි මූඩ් එකෙන් අඳින්න ඕනේ පේන්ට් එකක් අඳින්න බෑන අපි ඉන්න සෑඩ් මූඩ් එකේ ඉඳලා. එහෙම කරන්න අමාරුයි. එහෙම කරන එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අර වඩා හොඳයි මේ අපි ඒකෙන් රිලැක්ස් වෙලා මේ සෙන්සිටිව් ටික කොහොමද කියලා මේක තේරුම් අරන් කරන එක හොඳයි. හර්ෂක මේ තාම චිත්‍රය අඳින්න තියෙනවද ඇඳලා ඉවරද ඔව් මම සානේ පෑ 6ක් විතර යනවා පේන්ට් එකක් අඳින්න ආ පෑ 6ක් විතර යන පේන්ට් එකක් අපිට කොච්චර ලකින් ඉවර කරගන්න පුළුවන් මේක මේ කොටසක් හරි ඉවර කරන්න බලන්න මේ මොකද ඩීටේල් නොගෙහින් කරන එක මොකද බලන් ඉන්න කෙනට පුළුවන් මේ හිතන්න පුළුවන් මේක මේ ටග් ගාලා ඉවර කරන එකෙන් මේ එන්න පුළුවන් මං කිව්වා ඒකයි මේ හර්ෂක හොරෙන් හොරෙන් අඳින්නේ මාවද ඔව් අපි දන්නේ කවද අඳින්නේ කියලා. ඒ කියන්නේ අඳුනගත්ත කියන්නේ හර්ෂක ඕකේ. ආ කොහොමද අඳුන ගත්තා කවද අඳින්නේ කියලා අඳුනගත්ත නම් අපිට හරි හර්ෂක ඇඳලා තියෙන්නේ සාදර වෙන්න පුළුවන්. හැබැයි මම මේ ගොඩාක්ම කැරිකේජ් කරන්න යන්නේ නැහැ. මොකද ගොඩාක් වැඩ කරන්න පුළුවන් ෆේසස් වල එක එක ඇන්ගල් වලින්. හැබැයි මම ටිකක් විතර මේ රියලිස්ටික් පැත්තට බර තියලා තමයි කරන්නේ කැරිකේජ් මොකද මේක මේ සහ මේ මම එකක් බලපන තරද මම කලින් දවස් කීපයක නිකන් රියලිස්ටික් ප්‍රැක්ටිස් කරලා තිබ්බහම එකපාරට කැරිකේජ් මූව් වෙන්න තමයි. මොකද මම මේකේ පොඩි කොමිෂන් ටිකක් කරා මේ රියලිස්ටික් පැත්තට බර වැඩි. ඒක පොඩ්ඩක් බලපහනවා ඊළඟ සැරේ පේන්ටින් අදින්නේ කැරිකේජ් වෙන්නේ නැහැ. ඒතර සමහරවිට මේ දැන් මම මේ වෙලාවේ පේන්ටින් අදින්නේ ටිකක් ආයාසෙන්නේ. ඔව්. ඒක මම ඇත්තට මේ මූඩ් එකේ නෑ මේ වෙලාවට. ඉතින් ඒ පොඩ්ඩක් ඒවත් බලපහනවා මේ මේ සන්නි මං හිතන්නේ මේ එතනත් හරි වැදගත් පොයින්ට් එකක් කිව්වේ අපි බලාගෙන ඉන්න කට්ටියට අපි දෙන්නටත් ඉගෙන ගන්න. නිර්මාණයක් කරද්දී මේ මේ නේද අර තියෙනවනේ මේ හරබැර කතන්දරයක් නැහැ නිර්මාණවල මේ මානසිකත්වය කියන එක අතිශය බලපානවා ඒ නිර්මාණයේ අවුට්කම් එකට අපි උදාහරණයක් ගත්තොත් මේ සැන්ඩිස්ලා ප්‍රශ්න කරේ අර ඔය කියපු දුක ශෝකය එකතු වෙනවද කියලා චිත්‍රවලට මං හිතන්නේ ඔව් හර්ෂක වෙනුවෙන් මං ඒ උත්තරේ දෙන්නම් විශේෂයෙන් සංගීතයේදී ඔව් විරහ වේදනාව කියන වෙන රහක් තියෙනවා අපි හැමෝම මේක දන්නවා ඒක හරි
ආදරණීය රහක්. කියන්නේ ආදරේ කොයින් එකකට දාපුවාම අර නුණද පොල්ලද වගේ වැඩක්. ආදරේද විරහවද දෙකම තියෙන්නේ ආදරය ඇතුලේ තමයි. බැඳීමක් නැති තැන ඔය ආදරේ කියන බන්ධනයක් නැහැ, විරහව කියන මේ බිඳවීමක් නැහැ. එතකොට මේ විශේෂයෙන් සංගීතය වගේ සබ්ජෙක්ට් එකක් ගත්තාම අපි මේ සංගීතය ඕක ඇතුලේ අර අපිට දැනෙච්ච දුක පීඩාව කවියෝ හරි ලස්සනට කවි විදිහට ලියනවා. ඔව්, අපි අපිට ඒ කවි පොඩ්ඩක් ගායනා කරලා හරි කමන්නේ කරලා පෙන්නු කියලා පෙන්නු. නෑ, ඒ කියන්නේ මම ඇත්තටම දැන් මම උදාහරණ විදිහට මම අරගෙන පෙන්නන්නම්. මට නෑ මෙහෙමයි සාදර, දැන් එහෙම නෙමෙයි. දැන් විරහව කියන දේ එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස්. ඒක ඉමෝෂන් කරන විදිහ දැන් ගායකයාට වඩා වෙනස් වෙන්න පුළුවන් තව කෙනෙක් කියලා. හරි. අපි චූටි සින්දු කැලක් කියලා පෙන්නම ගිටාර එකත් එක්ක මේ දැන් අපි ලව් එක විරහව මේ දෙකෙන්නේ කතා කරේ. අපි පොඩි පොයින්ට් එකකට එනවා. මේ අඳින්නේ හර්ෂක අඳින්නේ සාදරව. එතකොට ඒක අපි පොඩ සමරන්නත් ඕන. දැන් මෙච්චර මම ඉන්නවා මෙතන, මාව ඇන්නේ නෑනේ. සාදරව තමයි ඇන්නේ. ඉතින් අපි පොඩක් ගිටාර එකත් අරගෙන මේ දැන් අපි ආදරය ගැන කතා කරපු නිසා පොඩි සින්දු කැලලකුත් කියන ගමන් මේ ගැන කතා කරමු. මේ වගේ තැනක බෑ කියන එක හොඳ නැහැ. අනිවාර්යයෙන්. අපි කියමු. කඳුළු බිඳු ගලා සඳේ දුරුලතා පුරා සියු ළඟම සැලී මගේ නොනිම් සීතලේ ඔබේ නැතු යදී මහන්ද විහරුවෙන්. එතන සැන්ඩි මේ වැඩේ තියෙනවා මේ කියලා කඳුළු බිඳු ගලා සඳේ තුරුලතා පුරා සියෝ ළඟම සැලී මගේ නොහිමි සීතලේ. මේ කතා කරන්නේ විරහවක් ගැන. හරි, අහිමි වීමක් පිළිබඳව. අපේ මියුසික් වලදී තියෙනවා මේ මේජර් සහ මයිනර් කෝඩ්ස් කියලා. වැඩේ මේජර් කෝඩ් එක පටන් ගන්න, මේ ඩී මේජර් කෝඩ් එකෙන් පටන් ගන්න කඳුළු බිඳු ගලා සඳේ කියන එක. ඊපස්සේ මේක ගේනවා ඔය ඩී මේජර් කෝඩ් එකෙන් ඩී මයිනර් කෝඩ් එකට. ඔබට තේරෙනවා ඇති. එතකොට මේ සුසංයෝජනය තමයි මේ වැඩේ රහ උත්පාදනය කරන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපි කතා කරන ප්‍රීතිය සමරීම එහෙමත් නැත්නම් ප්‍රභාෂ්වරය උද්දාමය එහෙමත් නැත්නම් අපි ගත්තොත් එහෙම රණකාමීත්වය අපි ඕව පෙන්නන්නේ පොසිටිව් සයිඩ් එක. මානුෂීය හැඟීම්වල පොසිටිව් සයිඩ් එක අපි බොහෝ විට සංගීතයේදී මේ ආරෝපණය කරලා ගන්නේ මේජර් කෝඩ්ස් වලින්. හරි, ඒ මේජර් අස්සේ මයිනර් බසපුවාම තියෙන කතන්දරේ වෙනස්. මයිනර් කෝඩ්ස් වලින් පටන් ගත්තම තියෙන කතන්දරේ වෙනස්. මයිනර් කියලා කියන්නේ අඳුර, ඩාර්ක්නස් එක. අපි ගත්තොත් එහා පැත්තෙන් අපේ තියෙන විරහව, වේදනාව අපිට ප්‍රකාශ කරගන්න බැරි හැඟීම් අපි අඬලා ප්‍රකාශ කරනවා වගේ වැඩ. මේ කෝඩ්ස් වලට පුළුවන් මිනිස්සුන්ගේ ෆීලිංග්ස් වෙනස් කරන්න අනිවාර්යයෙන්. හැබැයි කෝඩ්ස් වලින් නෙවෙයි ෆීලිංග්ස් හදලා තියෙන්නේ. අන්න ඒක අඳුර ගන්නටත් ඕනේ. ෆීලිංග්ස් හරහා තමයි මිනිස්සු කෝඩ්ස් හොයාගෙන ගියේ. මේ ෆීල් එක කොහොමද දෙන්නේ කියන එක උදාහරණයක් විදිහට ඔය අපේ හර්ෂක කරන වැඩේ මේ සමහිත අපිට කම්පියුටරේට මගේ පින්තූරය දාලා ඔය කොමික් කාට් එකක් විතර එහෙමත් නැත්නම් මේ මේකට දැන් කැරිකේ චාට් එකක් කරන්න නැතුව මේක වෙන විදිහකට කරන්න පුළුවන්. වෙන විදිහකට කරන්න පුළුවන් කමක් තිබුණා. හැබැයි අපි හැම වෙලෙම දකිනවා මේ මිනිස්සයා විසින් තමයි මේ තාක්ෂණය පාවිච්චි කරන්නේ. තාක්ෂණය විසින් මිනිස්සයා පාවිච්චි කරන අවධියක් AV. AV ඉස්සරහට ඉදිරියට. නමුත් තවමත් කලාව කියන එක ඔය අපි කියන හැම විද්‍යාවකටම ඉහලින් අපි තියලා කතා කරන ප්‍රධානම හේතුවක් තමයි මේ මනුෂ්‍ය හැඟීම් එක්ක බොහොම සමීපයි. මේ මනුෂ්‍ය හැඟීම් කතා කරගන්නයි අපි කලාව පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් වෙන බහුබූත කතා කරන්න නෙවෙයි. අපිට තියෙනවා එක එකතු කිරීම එක දෙක කියලා උත්තරයක්. යම් අපි දන්නා ලෙඩකට පරීක්ෂණ කරලා තියෙන ලෙඩකට අපි දන්නවා බෙහෙතක් නියම කරන වෛද්‍යවරේ. හැබැයි අපේ ජීවිතයේ සමහර හැඟීම් එනවා අපිටවත් හිතාගන්න බැහැ නේද? අපි අපි කන්න දෝනේ, අඬන්න දෝනේ, දුවන්න දෝනේ, කෑ ගහන්න දෝනේ, ගහන්න දෝනේ, නැත්තම් නිදාගන්න දෝනේ, කඳුළු සලන්න දෝනේ කියලා හිතාගන්න බැරි තැනක
අන්න ඒ වගේ තැනකද බොහොම වටිනවා. මං කියන්නේ විද්‍යාඥයෙක් වුණත් ගුරුවරයෙක් වුණත් වෛද්‍යවරයෙක් වුණත් ඉංජිනේරයෙක් වුණත් ගණකාධිකාරීවරයෙක් වුණත් එහෙම නැත්නම් බැංකුකාරයෙක් වුණත් මේ ආර්ට් එකක් ඇඟේ තියෙනවා නම් බොහොම සෞන්දර්යාත්මකව මනුස්සයා වර්ධනය වෙනවා අරකට එක බැලන්ස් වෙලා. අනිවාර්යෙන් සාදර යූත් එකට දෙන්න ඕන ලොකු පණිවිඩයක් තියෙනවා මෙතන. දැන් සාදර කිව්ව කතාවත් එක්ක අපේ යූත් එක හරිම ආවේගශීලී. මෙයාල හැම වෙලේම ගහ ගන්න, රණ්ඩු වෙන්න, පුංචි දෙයටත් කෑ ගන්න මෙන්න මේ වගේ දේවල් වලට යූත් එක පෙළඹිලා ඉවරයි. හැබැයි තරුණයෝ විදිහට තමන්ගේ ඇඟේ ආර්ට් එක තියෙනවා නම් අඬන්න හිතන වෙලාවට ආර්ට් එකට පුළුවන් නම් තමන් එක්ක අඬන්න චිත්‍රයක් අඳි. ආර්ට් එකට පුළුවන් තරුණෙක් විදිහට රණ්ඩුවක් වෙන්න යනවා නම් ඒක සින්දුවකට කතා කරන්න. මේ සනි මේ වගේ ඉතින් තරුණ විදිහට ගහ ගන්න නැත්නම් තේරුමකුත් නැහැ නේද කියන්නේ. ඒ කාලේ ඉන්න ජවය තමයි නේද? නැත්නම් පොලිං යද්දි ගහ ගන්න. ඒ තරුණ කාලේ හැම දේවල් කරපු හිඳ තමයි එහෙම කියන්නේ. ඔව් ඒ කාලේ ඉනේවා ඉතින් ඒක හරි ලස්සනට සංගමයෙන් පුළුවන් හසුරවන්න ආට් එක හදාරපු කෙනාට. උදාහරණයක් මම කියන්නද? මේ අපිට මතකයි මේ පහුගිය වකවානුවක මේ තරුණෙක් තමුන්ගේ පෙම්වතිය බැහැ කිව්වා කියලා මේ පිහියක් අරන් ගිහලා 18 පොලකට ඇනලා මරනවා. 18 පොලකට. හැබැයි ප්‍රේමකීර්ති ලල්ලිස් මහත්තයා සඳ කැන්වසිලා ගීතය රචනා කරනවා ඔහු දකින තමුන්ගේ ජීවිතේ තියෙන අමිහිරිම අත්දැකීමකට. අපි හර්ෂකෙන් අහලා බලමු. එහෙම ආට් කොහොමද මෙයා පාවිච්චි කරන්නේ කියලා. එහෙම ආට් පාවිච්චි කරනවා කියන එකේ යටි අර්ථය හැඟීම් කොහොමද මේ ආට් එක අසර ගේන්නේ කියලා. හර්ෂක අපිට කියන්න වාට දැනෙන හැඟීමක් කොහොමද මේ ආර්ට් එක ඇතුළට ගේන්නේ අපි හිතමු මේ ඔබ දැනට කරගෙන යන මේ ශෛලිය කියලා ස්ටෙප් බයි ස්ටෙප් අපි අදිරෙන් අදිර අපි කියමු අහගෙන ඉන්න කට්ටියට. ඔව් මෙහෙමයි. දැන් උදාහරණයක් දැන් අර මම කිව්වා වගේ මේ ආර්ට්ස් කෙනෙකුත් තියෙන මේ සමාජයේ කොටසක් නේ අපි සාමාන්‍ය මිනිස්සු. මේ අපි අපිට දැනෙන හැඟීම් සමාජ කාරණා වෙන්න පුළුවන්. මෙතන රටේ වෙන මොන හරි සමාජ විපර්යාසයක් වෙන්න පුළුවන්. ඒක අපිට දැනෙන විදිහ ඒ බලපානවා පේන්ටින් එකේ එන්න. ඒක මේ අර උදාහරණ කිව්වා වගේ මේ බලන කෙනෙක්ට එකවර නොපෙනෙන්න පුළුවන් එක කෙනෙක්ට. හැබැයි සමහර ලාට උදාහරණ ගත්තොත් එහම මම ගෙදර ඉන්න ප්‍රශ්නක වෙන්න පුළුවන්. මූල්‍ය අරමුණු දෙක වෙන්න පුළුවන්. ඒ මොහොතේ ඉන්න මූඩ් එක පේන්ටින් එක ඇතුළට එනවා ඉබේ. ඒක නතර කරන්න බෑ. ඒක නතර කරන්න අපි උත්සාහ කරන්න පුළුවන්. අපි දැනන් ඉන්නවා මේක නිසයි කියලා. හැබැයි තව දෙයක් අපි පේන්ටින් කරද්දී අර ඉබේම මේ අපි කියන්නේ මේ ඉමෝෂන්ස් ඇතුළට යනවා ඉබේ නෝ දැන. සමහරට වෙන කෙනෙක් මට කතා කරාට සමහරට අවදානෙන්නේ නැහැ. සමහරට දැන් වයිෆ් මට හැවෙල්ල මොන හැවි වැඩක් කියලා නෝ ගෙදර. හැබැයි මම මතක නැහැ මට එයා කිව්වද කියලා. එයා දෙදුන් සැරයක් කියලා මට කිව්වම තමයි කරන්න හිතෙන්නේ. සහ ටේබල් එකේ නැගිටින්න හිතෙන්නේ. මේ මොකද අර සමහරට මේ පේන්ටින් ඇතුළට ගියහම පස්සේ අපිට ආයෙ එන්න හිතෙන්නේ නැහැ මේ වෙන වැඩක් කියලා. ඔයකට ලව් එකට. ඉතින් සමහරලාට මේ වෙන කෙනෙක් කෝල් එකක් ගත්ත වෙන පුළුවන් පණිවිඩයක් කියලා. හැබැයි මම ඒකට යන්නේ රිප්ලයි කරන්න සමහරට එයාට ඔන්ලයින් නෙමෙයි. ඉතින් එහෙම වෙලාවල් තියෙනවා මට සමහරලාට. මේ මොකද මට කාලයක් ඇද්දි මේ කකුලේ පේන්නේ නැක්කා. මම නොදැන අර මේ සමහර මේ වැඩ වැඩිකමත් එක්ක කකුල් මම මේ චෑ එක අස්සර දා ගන්නවා හිර කර ගන්න. ඒ ප්‍රෙෂර් එක මම කාලයක් පස්සෙ මම දන්නේ මේ මොකක් හරි ඔළුවේ ප්‍රශ්නයක් තිබෙන නිසා මම මේ කරලා තියෙන කියලා. ඒක දැනගද්දී අපි ටිකක් කල් ගිහිල්ලා වැඩි. හැබැයි අර එහෙම දේවල් බලපානවා. අපි මේ පේන්ටින් එක ඇතුළට හම්පස්සේ පේන්ටින් ඇතුළට මේ අපි යනවානේ ගැඹුරට යනවා. ඒ ඩීප් එක අපි විඳිනවානේ. ඉතින් ඒ දේ ඕන පේන්ටින් එකකට අපි වක්‍රව වෙන්නේ. අර කිව්වාගේ දැන් ආටිස් කෙනෙක්ට වචන ගලප ගන්න කෙනෙක්ට ඒක ගේන්න පුළුවන් වචන වලට හරියි. හැබැයි ආටිස් කෙනෙක්ට පේන්ටින් එකක් අඳින ආට පේන්ටර් කෙනෙක්ට ඒ දේ වෙන්නේ නැහැ. ඒ දේ පේන්ටින් ඇතුළේම තමයි තියෙන්නේ. වෙන කෙනෙක් කාලයක් මාව රිසර්ච් කරපු කෙනෙක්ට පේන්න පුළුවන් මේ වෙලා තියෙන මෙයාට මේ නිසයි කියලා. හැබැයි මම ස්වාධීනව අඳුන ගන්නෙ මොකක් කල් ගිහිල්ලා වෙලා. ඒකයි. ඔව්. අපි කැරිකචර් ආට් ගැන තමයි කතා කරේ අද ප්‍රෝග්‍රෑම් එකේදී. අපි හර්ෂක බලමුද මේ දැන්ට කොච්චරක් අපි මේ නිර්මාණය කරලා තියෙනවද කියලා. කාල වේලාවත් අපේ නික්ම යනවා. ඔව් මොකද තව මිනිත්තු කීපකින් එනවා සුබ මුහූර්තයක්. ඔව් මොකද මේ මේ වැඩසටහන් සමුගන්න. ඔව් අනිවාර්යෙන් සමුගන්න කලින් තව සුබ මුහූර්තයක් එනවා. ලස්සන චිත්‍රයක් ඇඳලා තිනවා වැදගත් කෙනෙක්ගේ අපි ඒක පෙන්වන්න යන්නේ. අපි බලමු මේ ෂා මේ තමයි ඇඳලා තියෙන ආර්ට් එක. තාම මේක කලර් කරන ගමන් තමයි ඉන්නේ. පැය 8ක විතර වැඩක් මේ විනාඩි 5න් 10න් කරන්න බෑ මේ සාදර. හරිද දැන් මේ ඔයා වගේ කෙනෙක් තමයි ඉන්නේ. මට තාම මේක කොතනට පෙරලෙයිද කියලා කියන්න බෑ. මේ හැබැයි මම දැක්කා මේ අර ස්කෙච් කරගෙන යද්දි මම හිතන්නේ මම මේ මම දැක්ක මගේ ලස්සනම පින්තූරේ මේක වෙන්න ඕනේ. කැත වුණාට. මොකද ඒකට හේතුව කැත වුණාට. මම මේ වගේ පින්තූරයක් කලින් දැකලා නැහැ.
ඕ එකෙන් මේ ආට් එකේ විදිහ විදිහ නේද? ඒ කියන්නේ මම කැමති මම තව තව මෝඩ්ස් වලට දකින්න. බොහොම හර්ෂක අනිවාර්යයෙන් මේක ෆීල් කරලා ඇඳලා එවයි. ඔන්න මේ සාදරයක තමයි කියන්නේ මේක දැක්ක ලස්සනම පික්චර් එක එන්නයි කියන්නේ. ඉතින් අපි මේ කතා බහත් එක්ක අලුත් අයට අදහසක් දෙන්න ඕනේ මේ වගේ දෙයක් කරන්න. හර්ෂක අපි ඉක්මනට කියමුකෝ මේ ආට් එකත් එක්ක මොකද දෙන්න තියෙන පණිවිඩය යූත් එකට? ඉතින් මෙහෙම මම කලින් දවසේ කිව්වාගෙම මේ මොකක්hari දෙයකට කැමැත්තෙන් වැඩ කරන්න ඕනේ. ආසාව නැත්නම් කිසි දෙයක් කරන්න බෑනේ. ඉතින් ඒක දිගටම කරන්න ඕනේ. ඒතකොට තමයි මේක තමන් මොකක්hari එකක් හැදෙන්නේ. තමන්ට ෆෝමැට් එකක්. නැත්නම් පේන්ට් එකක් අද ඇඳලා ඉවරලා හෙට දවසේ ඉවර වෙද්දී ඒ පේන්ට් එක එතන ඉවරයි. හැබැයි ඒ දේ තව තවත් ප්‍රැක්ටිස් කරද්දී ඉබේම අපිට ස්ටෑන්ඩඩ් එකක් හැදෙනවා. අපි කියනවා වගේ මොකක්hari බ්‍රෑන්ඩ් එකක් හැදෙනවා. දැන් සමහරට කෙනෙක් මාව දැකලා නැහැ මම පේන්ටින් දැකලා තියෙනවා. ඒතර හරහා මම මෙයාගේ මාව දැක්කම ආයේ මම පේන්ටින් දැකලා තියෙනවා කලින් කෝ වගේ. ඉතින් ඒ දේ වෙන්නේ අපිව දකින්නේ නැහැ. උදාහරණයකට අපි අර නිකන් රේඩියෝවල ඉන්න මිනිස්සු වගේ තමයි වැඩ කරනවා. ඉදී කට්ටි අපි දකින්නේ නැහැ. හැබැයි ඒතර පේන්ටින් එක අපි සන්තෝෂ වෙනවා. කෙනෙක් දැක්කාන් පස්සේ මේ වාගේ පේන්ට් එකක් මං ගාව තියෙනවා කියන සන්තෝෂය කෙනෙක්ව මාව සිලෙක්ට් කරගන්න පේන්ටින් එකකට මේ චිත්‍රයක් ඇඳන්න මගේ gift එකක් දෙන්න කියන එක අපි සන්තෝෂේ පෞද්ගලික විදිහට විඳිනවා. ඉතින් ඒ දේ හරි එක කාලයක් යනකොට මේ ඉබේ වෙන දෙයක්. ඉතින් හොඳයි ඒක මේ ශේෂ්ත්‍රයක් වශයෙන් අපි කරන නිසා කොහොමත් මම සන්තෝෂයි ගැන. ඉතින් වෙනස් වැඩක් තවදුරටත් කරන්න බලාපොරොත්තු ඉදිරියේ තව තවත්. දැන් හර්ෂක යූත් ආටිස්ට් බලන කෙනෙක් හර්ෂකකින් උදව්වක් ඉල්ලනවා. අයියේ මේක අපි කොහොමද කරන්නේ? අයියේ කොහොමද සම්බන්ධ වෙන්නේ? මට මේකට උදව් කරනවද? හර්ෂ මොකද කියන්නේ? මම හරි කැමති උදව්. හරි කැමැත්තෙන් උදව්. මම කැමති උදව් කරනවා. මොකද ඊයේ මට කෝල් මේ මෙසේජ් එකක් එනවා මල්ලි කෙනෙක්ගෙන් මේ එයාත් කැරිකේජ් කරනවා. එයා මේ බැංකේ වැඩ කරන කෙනෙක්. මම කවුන්ටර් එකක් තියෙන කෙනෙක්. මේ එයා කැරිකේජ් කරනවා. මම කාලයක් තිස්සේ දැකලා තිබ්බා. ඉතින් මට රික්වෙස්ට් තිබ්බා. මුත් අහන්න කියන. ඊපස් ඊයේ මට මෙසේජ් එකක් දාලා තිබ්බා මේ අයිය මම අඩුපාඩු තියෙනවා කියන්නේ කියලා. මම එලා කෝල් එකක් කරා විනාඩි 30ක් 35ක් කතා කරලා එයාට කිව්වා මේක වෙන්න ඕනේ කියලා. ඉතින් සහ එයාට මේ රෙෆරන්ස් කරන පොට්ටිහුත් මම දැම්මා. ඉතින් අර මම හරි කැමති ඕන කෙනෙක්ට අපි මම කියන උදාහරණ මම කිව්වා මම ඕපන් මයින්ඩඩ් ඕන්ලක් කියලා දෙන ඕන දෙයක්. ඉතින් මේ මම කැමති අර අපෙන් පස්සේ මෙහෙම පිරිසක් තව හැදෙනවා නම් අලුත් දෙයක් මිනිස්සු මොකද ට්‍රෙන්ඩ් එකක් ඇතුලේ මම තනියෙන් ට්‍රෙන්ඩ් එක හදන්න බෑ. තව පිරිස හැදෙන්න ඕනේ. ඒක තමයි ට්‍රෙන්ඩ් එකක් හැදෙන්නේ. තනියෙන් කරොත් ඒක එතනින් ඉවරයි. මම යතුරන් පස්සේ නෑ ට්‍රෙන්ඩ් එකක් වෙන තව පිරිසක් එකතු වෙන්න ඕනේ. ඒක වෙන්න අනිවාර්යෙන්. හර්ෂක කියලා කියන්නේ වපුරන කෙනෙක් නෙමෙයි බිම හදන කෙනෙක්. අන්න එහෙමයි හර්ෂක අපිට දවසක් කිව්වේ. ඉතින් හර්ෂක බෙහෙවින්ම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම නැවත දවසක අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා හර්ෂකට. අපි සාදර ප්‍රෝග්‍රෑම් එක එන්න කරන්න යන්නේ. ඉතින් කියන දෙයක් තියෙනවද? යන්න කලින් මගෙන් අපි අහමු ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද හිතන්නේ. අනිවාර්යයෙන්. අතර මේ හරිම සන්තෝෂයි මුලින්ම ආරාධනා කරන්න මේ ප්‍රෝග්‍රෑම් එකට දෙවනතාවටත්. ඉතින් මම කැමති අර මේ වෙනස් වැඩක් වෙනවට මේ අපි දකින හැමදාම දකින ප්‍රෝග්‍රෑම් වලට එහා ගියනේ. දැන් මම මේ කට්ටිය හැලු කරනදි මේ විෂුවල් ආර්ට් වලට ගොඩක් කරලා ලංකාව තන අඩුයි. අපි කියන්නේ පර්ෆෝමින් ආර්ට් කියලා කියන්නේ. ඒ කියන්නේ සිංදු හෝ ඩාන්සින් මියුසික් වලට ප්‍රෝග්‍රෑම් සහ රියැලිටි ප්‍රෝග්‍රෑම් කොච්චර තිබුණාද විෂුවල් ආර්ට් තැන බොහෝ විට අඩුයි. ඉතින් ඒ අවස්ථාව හැදුවට මම හරි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ආයතන සහ උපදෙපලට මේ අවස්ථාව ලබා දුන්නාට සහ මේ කාර්යමණ්ඩල සහ ප්‍රොඩක්ෂන් එකට බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි ඔබගේ දැනුම සහ අදහස් අපිත් එක්ක බෙදා හදාගත්තට සහ අපි හිතනවා බොහොම වැදගත් කාරණා ටිකක් අපේ නංගිලා මලිලා මේ කතා බහ තුළින් උකහා ගන්න ඇතිය කියලා. එහෙනම් අපි අද දවසට සමුගමු. අපි ගිහින් එන්නම්. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා රැඳෙන යූත් ආර්ට් බීට් එක්ක. අපි හැමදාම කලාලෝකයේ දිදුලන්න කැමති ඔබ වෙනුවෙන්ම එකතු වෙලා ඉන්න පිරිසක්. අපි ගිහින් එන්නම්.